හරි අපි කලින් දවසේ එහෙනම් විභවිතාමාන අංක 5 මං කිව්වා ටිකක් වැදගත් කියලා විභවිතාමාන අංක 5 ප්‍රශ්න 26ක් සාකච්ඡා කරා වැදගත් කියන්නේ මේක ගැටලු විසඳීම සම්බන්ධයෙන් විභවිතාමානය එතකොට මේක ඇතුලේ ගැටලු අහනවා මේ රටාවම තමයි ශිෂ්‍යත්ව විභාගෙදී දිගින් දිගටම අහුවෙන්නේ එතකොට මේ විදිහේ රටා ටික අපි ටිකක් ඉගෙන ගත්තා නම් අපිට මේ වැඩේ සරලව කරගන්න පුළුවන් प्रश्न अंक 27 28 प्रश्न एक 2012 वर्षे विभविता मान ठीक है तमाम मिति है प्रश्न ठीक है केसेल गेडी देखा का मिला रुपया 30 केसेल गेडी देखा 30 ना मम मितनी लिया गन नंग केसेल की ना तने 15 කියලා केसेल देखा 30 ना एक केसेल गेडीयाक 15 तो ऐहेन इंद कोली को जम सर है ते हेतुवक मत अंबगेडिया හරි පේර ගෙඩියක මිල අහනවා රුපියල් 15යි තා සරලයි අඹ ගෙඩියක් අහනවා රුපියල් 35යි මේ දෙක තමයි පිළිතුරු එන්නේ සේ පේර ගෙඩියක් 20යි නේ හා කෙසේ ගෙඩියක මිල මන් දීුවේ නේ හරි කෙසේ ගෙඩියනේ මුලින් තියෙන්නේ පේර ගෙඩියක් 20යි පේර ගෙඩියක නේ හැබැයි හරි අන්න ටික වැරදුනේ හරි එහෙනම් මේ දෙක මේ ආකාරයෙන් තමයි ආවේ ඔන්න අපිට අහනවා ඉතා වැදගත් ප්‍රශ්නය 2013 වර්ෂයේ පරිමෙද දිනේ දූපතේ 2013 කියන්නේ අධික අවුරුද්දක් නෙවෙයි සාමාන්‍ය අවුරුද්දක් කොහොමත් අපිට සාමාන්‍ය අවුරුද්දක හැර අධික අවුරුද්දක බැරි වෙනවා මැද දිනේ හොයන්නේ හේතුව සාමාන්‍ය අවුරුද්දකට 365 දින අධික අවුරුද්දකට 366යි එතකොට ඔත්තේ ඉලක්කමක් සහිත සංඛ්‍යාවක ඔත්තේ සංඛ්‍යාවක හරි මැද එකක් හොයන්න පුළුවන් හැබැයි ඉරට සංඛ්‍යාව එකක හරි මැද හොයන්න බෑ එහෙනම් මම මේක බෝඩ් එකත් එක්ක පැහැදිලි කරගමු හරි එතකොට අපිට කියන්නේ 2013 වර්ෂයේ හරි මැද දිනේ නේ ඇහුවේ 2013 වර්ෂයේ හරි මැද දිනේ නම් අත ඉස්සලාම කරන්න වෙනවා 2013 වර්ෂයේට ඔව් සඳුබ මගේ රසල් මයිකෝප්පල් නේ මයිකෝප්පල් නැති හරියන් කියලා මගද පුතේ යන් සෑ ඔව් යන් ඇහෙන්නේ මේක මම කතා කරන ගෑනේ නැද්ද? රයින් කියන්නේ නැහැ අපිට. එතකොට 2013 වර්ෂයේට අපිට එනවා දින 365. එතකොට මේ දින 365 මැද දිනේනේ අපිට අහන්නේ. දින 365 මැද දිනේ නම් මේක දෙකට බෙදමු. දෙකට බෙදුවම මෙතනට 1යි දෙකයි ඉතිරි 1යි 16ට 8යි දෙවරක් අට 16යි ඉතිරි නෑ 5ට 2යි දෙවරක් 2 4යි ඉතිරි 1යි ඒ කියන්නේ 282ක් 182ක් තියෙනවා මේකත් එක්ක 183 වන දිනේ තමයි දුවේ පුතේ මේ වර්ෂයේ මැද දිනේ එහෙනම් මේ වර්ෂයේ මැද දිනේ අපි හොයාගත්තා 183 වෙනි දිනේ. එහෙනම් අපි හොයන්න වෙනවා
2013 වර්ෂයේ 183 වෙනි දිනේ මොකක්ද කියලා. එතකොට 2013 වර්ෂයේ 183 දිනේ නම් මම මේ ටික මතකලා මෙතනම ගන්නම්. දිනවල එකතු හදන් යන්න වෙනවා අපිට. ජනවාරි මාසේ පළවෙනි මාසේ දින 31යි එකතුව 31යි. පෙබරවාරි මාසෙට දින 28යි දෙවෙනි මාසෙට 28යි. එහෙනම් එකතුව මේ 28ත් එක්ක 59යි. මාර්තු මාසෙට දින 31යි. එහෙනම් මේ එකතුවත් එක්ක දින 90ක් ආවා. අප්‍රේල් මාසෙට දින 30යි. එකතුවත් එක්ක 120ක් ආවා. මට ඕනේ 183 වෙනි දිනේ හොයන්න. මැයි මාසෙට දින 31යි. එකතුව 151 එනවා. ජුනි මාසෙට දින 30යි. එකතුව 181 එනවා. මම ඔතනින් නවතිනවා. 181 එනවනේ. එහෙනම් මට ඕනි 183 වෙනි දිනේනේ. අපිට ආව 183 වෙනි දිනේනේ. එහෙනම් 182 වෙනි දිනය කියන්නේ ජූලි 1. 183 කියන්නේ ජූලි 1. නැත්නම් ඔක හදාගත්තා අපි. ජූලි 2. අපි යම් ප්‍රශ්න පත්‍රයට එතකොට අපෙන් අහනවා 2013 වර්ෂයේ හරි මැදේදී දෙන්නේ කවදාදද? හරි ලස්සන ක්‍රමයකට අපි ඒක හදාගත්තා. ජූලි 2 දිනේ. ද්වීපදේ මතක තියාගන්න. ඕනෑම සාමාන්‍ය වර්ෂයක. සාමාන්‍ය වර්ෂයක. අවුරුද්දේ මැද දිනේ කවද්ද? ජූලි 2. ඕනෑම සාමාන්‍ය වර්ෂයක අවුරුද්දේ මැද දිනේ කවදාද? ජූලි 2. ඒ කියන්නේ 183 වෙනි දිනය. ඒක තමයි මම අර බෝඩ් එකේ සම්පූර්ණව එකින් එක හදන් ඇවිල්ලා 183 වෙනි දිනේ හදාගත්තේ. පැහැදිලිද මේ කතාව? අධික අවුරුද්දක නම් දුවේ පුතේ අපිට මැද දිනයක් හදාගන්න බෑ. අධික අවුරුද්දක නම් මැද දිනයක් හදාගන්න බෑ. හේතුව දින 366 කියන්නේ හරි මැද දිනයක් හොයාගන්න බෑ. උත්ති සංඛ්‍යාවක හරි ඉරත් සංඛ්‍යාවක හරි මැද දිනයක් නැහැ. එතනයි අධික අවුරුද්දක හොයාගන්න බැරි ගැටලුව තියෙන්නේ. හරි එහෙනම් අපි යන් යට ප්‍රශ්නෙට ඔක්තෝබර් 1 ලෝක ළමා දිනයයි 2013 වර්ෂයේ ඔක්තෝබර් 1 සිට ඔක්තෝබර් 1 ජනවාරි 1 සිට ඔක්තෝබර් 1 තෙක් දින ගණන 2013 වර්ෂය නම් මට පුළුවන් බෝඩ් එකටම යා මම අර ටිකම නැවත භාවිතා කරනවා ජනවාරි 1 සිට පෙන් අහන්නේ ඔක්තෝබර් 1 වෙනකන් දින කීයද කියලා අහන්නේ නේ අපි බෝඩ්ඩකට අපෝ පේපරට යමු මෙතන අහනවා ජනවාරි 1 සිට ඔක්තෝබර් 1 දින තෙක් දින එනම් ජනවාරි 1 සිට ජනවාරි 31ට දින 30යි. එතන පොඩි වෙනසක් කරගෙන යන්න වෙනවා ඔක්තෝබර් 1 වෙනකන් තියෙනවා. හරි අපි එහෙමද? මේක මකන්නම්. අර ගැටලුවම මේකෙන් පාවිච්චි කරන්න පුළුවන් වුණා ටිකක්. ජනවාරි 1 සිට ජනවාරි 31ට දින සර් මං කියන්න පුතේ මොකද ගැටලුව මේ දක්වා දින 30යි මෙතන 2000 අධික අවුරුද්දක් නැති හින්දා 28යි 58යි මාර්තු 31ට 89යි මෙතන අප්‍රේල් 30ත් එක්ක 119යි මෙතන මැයි 31ත් එක්ක يعني 120යි 150යි මෙතන ජුනි 30 වෙනකොට 180යි අපිට අහන්නේ ඔක්තෝබර් 1ට ජූලි 31
देशीय एकोलाहाई अगोस्तु तीसे कर देशीय दोलाहाई देशीय हातलिस हातराई जूली अगोस्तु सितंबर तीह ऐतो कुटे देशीय हैत्त हातराई दहावेनी मासे एक හරි එතකොට මෙතන ආවා ද ඔක්තෝබර් 1 වෙනකොට මේ දිනියත් එක 275 අපි යන් නැවත පේපරේට එහෙනම් දින තියෙනවා අපිට ඔක්තෝබර් 1 වෙනිදා ඉඳලා අපෙන් අහන්නේ ඔක්තෝබර් 1 ලෝක ළමා දිනේ නම් दिदास दहातुन वासे जनवरी एक सिटी अक्टूबर एक दिन तक ऐति दिन गाने ने में दिन या एक पिलतुरांक तूने ना देसी है तब हाय सर जूली जूली अट्टे निवासे टे वैर दिवला लिए लिए वाले दिन ने जूली तीसरे कर वैर दिन है नहीं देसी एकोला है तीस देकाई एक तुवा देसी है हातलिस देकाई मुंदाई मित्तन है मित्तन है मित्तन है हाँ देसी हातलिस देकाई मित्तन ती है और इतना पड़ी वारा दाती है देसी है ते देकाई हाँ उत्तरे अदागा අතන එකතු වෙරද්ද උනේ එතන 273 වෙනවා. පඩි 10ක් ඇති පඩි පෙළක A පළවෙනි පඩියේ B 10 වෙනි පඩියේ සිටනවා. A එක් පඩියක් ඉහළ නගින විට B පඩි දෙකක් පහළට. ඔවුන් දෙදෙනා හමු වන්නේ කී වෙනි පඩියද කියලා අහන්න. මෙහෙමයි පුතේ. A එකේදී දැන් මේක ලියන් ගියාම හරි. මම මෙතන දේසි එකක් ඉඳන් මෙහෙම හදා ගන්නම්. A එකේට යනකොට B පුතේ අටට ඇවිල්ලා. ए देखा टाइम वाले बी हाई टाइम इतना ए तुरंत याद दिंग बी हत्तर रटने देखा नहीं इन्हें ना ई ए के इन सॉरी ए के इन्हें बी दहाई ए के इधर देखा टाइम वाले बी आठ टाइम नमा ए तुरंत याना कुटे बी हाई टाइम नमा ए हत्तर टाइम कुटे बी हत्तर टाइम नमा देखना हम इन्हें हत्तर इन्हें पढ़ी दे पैंतीस इलाकां दिक एक इन्ने बी दहाई ए देखटे बी आटे ए तुनटे बी हाये ए हातर टे बी थातर मित्र ने हमें यह तो मार्ग जाले तुला कमला ए सिटे डी हरा बी वेतन दे දැස් 13 වර්ෂමේ කමලා A සිට D හරහා B වෙතද සමන් B සිට C හරහා A වෙතද සමාන දුරانے තියෙන්නේ නේද කමලා හා සමන් එකම දුරක් අපිට වැඩියෙන් කියලා කියන්න බෑ නේ දෙකම එකම ආකාර දෙකක් තියෙන්නේ දෙදෙනාම 220 කියන එකයි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි 10 කියන්නේ 240ක් නේදලා ගිහලා තියෙන්නේ එහෙනම් පිළිතුරු අංක 1 කමන් කමල් ලාසා සමන් එකම දුරක් ගමන් කරලා තියෙනවා හරි අපි යන් යට ප්‍රශ්නෙට
ඒ සිට 100 හරහා ඊ දක්වා දුර බලමු ඒ සිට 100 හරහා ඒ සිට 100 හරහා ඊ දක්වා දුර අහන්නේ 1 2 3 4 5 6 7 8 9 ඔව් මීටර 90යි මීටර 90යි මේක තමයි උත්තරේ ඊනකට एक स्थान के सीट गमन आरंभ कर लमिक मीटर विस्तार दाखुन रहते इतने सीट मीटर दहायक नेगेन ही रहते इतने सीट मीटर पहलवाक उत्तर रहते मैंने मेहमिदी लोकु विस्तार या किए ना वा इतने कोटे में विस्तार या एक आप इटे ओनी मूल स्थान को पुन दूरिंद किरा दागन ने ये नाम में एक खाटु कोले एक हैदुआन तमाई वडात पहली बिन्नी तने मीटर विस्तार दाकुन इसरा दिशा से नाम दागा था उत्तर दाकुन नेगेने हीर बाटे हीर उत्तर එතකොට දකුණට යනවා මීටර 20ක්. මෙතන ඉඳලා මීටර 20ක් දකුණට එතෙන් සිට මීටර 10ක් නැගෙනහිරට. 10ක් නැගෙනහිරට නැවත මීටර 15ක් උතුරට. 15ක් උතුරට එතනින් බටහිරට 10ක්. මෙතනට යනවා 10ක්. හරි දැන් ළමයා සිටින්නේ මුල් ස්ථානයේ ඉඳලා මෙතන 15යි නම් මෙතන 5යි මුල් ස්ථානයේ සිට කොපමණ දුරින්ද කියලා අහනවා එහෙනම් අපිට උත්තරේ ගන්න පුළුවන් මීටර 5ක් දුරින් मीटर पहा दूरी देंगे पीतुरांक तूने अरे जीवनी के दैन वायस एकोलहाय मव गे दैन वायस जीवनी के वायस मेन तुंगुनिया क्या पुते एकोलहाय तुंगुनिया कथा तो तुंगुनिया पितर गाने तुंगुनिया क्या तीस्तू नाई अरे है भाई तुंगुनिट तूना क्वेडी एना එකතු කරන්න 3. එතකොට එනවා කියන්න පුතේ 36ක් තව අවුරුදු 4කින් මවගේ වයස එනම් තව අවුරුදු 4ක් කියන්නත් ආයෙත් එකතු කරන්න ඕනේ 4ක්. එතකොට සමාන වෙනවා 40කට. ජීවනිගේ දැන් වයස අවුරුදු 11යි එවගේ මවගේ දැන් වයස ජීවනිගේ වයස මෙන් 3 ගුණයක්ෙන් 33යි 3ක් වැඩි කිව්වම 36යි තව අවුරුදු 4කින් කිව්වම 4ක් දුනම 40යි එහෙනම් පිළිතුරු අංක 3 ඔක තමයි පිළිතුර වෙන්නේ අවුරුද්දේ මාස කිහිපයකට 31 දිනේද තවත් මාස කිහිපයකට 30 දිනේද එසේනම් 28 දිනේදී ඇති මාස ගණන උත්තරය දෙන්නකෝ 12යි 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 6 වෙන්න බෑ එහෙනම් නේ 12යි අවසන් වෙන මාස නෙවෙයි ආපින්දා 12යි 12යි
එක්තරා වර්ෂයක ඔක්තෝබර් 17 බ්‍රහස්පතින්දා නම් නොවැම්බර් 17 පුතේ මේ වගේ තැනකදී ඔක්තෝබර් 17 බ්‍රහස්පතින්දා අපෙන් අහන්නේ නොවැම්බර් 17 නේ ඔක්තෝබර් 17 බ්‍රහස්පතින්දා දහයයි දහත බ්‍රහස්පතින්දා මේක බ්‍රහස්පතින්දා දවසක් හින්දා ඊනක බ්‍රහස්පතින්දා දවස පුතේ හතක් කියනවා 10යි 24 10යි 17 බ්‍රහස්පතින්දා නම් ඊනක බ්‍රහස්පතින්දා 10යි 24 10 වෙනි මාසේ කියන්නේ දුවේ පුතේ ඔක්තෝබර් මාසෙනි නේද මේක 31 කින් අවසන් වෙන මාසයක් එහෙනම් 31 අත් सर ओ पुते सर की ऐना दे आ है ना ऐ तो कुछ टाइम इतना है दाहत ग्राहस का दिन दा विषय तरह ग्राहस का दिन देना हाथा के उधर आओ तीसरे का ग्राहस का दिन दा मुझे दहावनी मास से तीसरे के नवसंग का मास या इन्हें का मास से हाथ पेंद ग्राहस का दिन दा इन्हें का मास से दाह हाथर ग्राहस का दिन दा दाह हाथर ग्राहस का दिन दा नाम පහළව සිකුරාදා 16 සෙනසුරාදා 17 ඉරිදා එහෙම තමයි අපිට එන්නේ 17 ඉරිදා මං පාවිච්චි කරපු ක්‍රමයේ තමයි 7න් 7 සතියට දින 7යි කියන ආකල්පෙත් එක්ක ඊනේ දවස් හොයාගෙන ගියපු එක උතර 7න් 7 ගියේ ඒතර පිළිතුර අපිට එනවා පිළිතුර අංක 3 ඉරිදා කියලා එනවා बस ने तुम पलकिंग सैम विनाडी तीह कटम वरा कोलंबो वरा बस रतिया पीटा तिनवा सैम विनाडी हतलिस पाड़ वरा कनराधपुरे बला बस रतिया उदयसन पहाई तीह ट पालुम बस रत देख कोलंबो अनराधपुरे बला पीटा तुना नाम नैवत बस रत देगा तो तेना तिहाई हतलिस पहाई बेदन संख्या वा किन्नु तीह हेट अणुव हतलिस अणुव अणुव देखें बेदन मन अणुव क्या पैकेट मीट तो हेटा क्या पै कह मार नम पहाई तिहट पलविनी बस देखे इकट पीटत्ना नम तवा पै कह मार गिन तमाई इनक बस देखे इकट पीटते नम पहाई तीर पै कह मार के तुरा क्या हताई नम पेरवर हतट तमाई इतरी बस देखे नवते एक बार पीटाते नीलांग රුපියල් 100 50 රුපියල් 20 නෝට්ටු වලින් පමණක් රුපියල් 250ක් 20 නෝට්ටු 20 නෝට්ටු 4ක් නම් පුතේ 80යි 250න් 80ක් 170යි 170 පුතේ 100 නෝට්ටු 50 නෝට්ටු විතරක් විතරක් බෑ 20 නෝට්ටු 5ක් නම් රුපියල් 100යි ඒ කියන්නේ 250න් 100ක් අඩු කරලා 150යි ඒක 100 මුයි 50 මුයි පුළුවන් 20 නෝට්ටු 10ක් වුණොත් රුපියල් 200යි ඉතුරු වෙන්නේ 50යි 50 50 නෝට්ටු වලින් පුළුවන් වුණා 100 නෝට්ටු වලින් බෑනේ. දැන් ওই නෝට්ටු සියල්ල අඩංගු නැති හින්දා ඒක බෑ. පිළිතුරු අංක 1 තමයි නිවැරදි පිළිතුර. A ගසේ මෙන් දෙගුණයක් B ගසේ මම මුකුත් තාම දන්නේ නැහැ. BC ගස් දෙකේ සිටින කුරුල්ලන් ගන්න එකතු A ගසේ සිටින කුරුල්ලන් ගන්න සමානයිද? बी गसेन एक कुरुल्ले को सी गसरे पीएमबा आवी टे बी गसे कुरुल्लन तुनाई बी गसेन एक का कुरुल्ले कुं बी गसेन एक का कुरुल्ले सी गसरे गियाम बी गसे तुनाई ऐना बी गसे मुलिंग हिटिया हातरा अर्नी कताब बी गसे मुलिंग हिटिया हातरा देंग एक एक सी एक टे गियाम बी एके तुनाई ना बी एके मुलिंग हातरा हाय
ඒ ගසේ සිටින කුරුල්ලන් ගණන උන් උත්තරේ එනවා 6යි ගස් 3ේම 6යි 8යි 12යි මම ආයි කියන්නම් බී මෙන්න මෙතනින් අල්ල ගන්න උනේ බී ගසෙන් එක් කුරුල්ලෙකු සී ගසට පින්වා ගිය විට බී ගසේ 3යි නම් බී ගසේ කලින් හිටිය ගාන 4යි එහෙනම් බී ගසේ 4 නම් සී ගසේ මෙන් දෙගුණයක් බී ගසේ නම් සී ගසේ 2යි බී 4යි සී 2යි බී සී ගස් 2 එකතුව ඒ නම් ඒ වල 6යි එහෙනම් මුළු ගාන 12 එනවා ඒ ගසේ 6 එනවා එහෙම තමයි පිළිතුර එන්නේ ඉලක්කම සිතා ගන්නලු දෙකෙන් ගුණ කරන්න සිතාගමු ඉලක්කමක් පහකෙමුකෝ දෙකෙන් ගුණ කරාම 10යි දෙකක් අඩු කරාම 8යි තුනෙන් ගුණ වැඩි කරන්න කියන්නේ ගුණ කරන්න 24යි 6 බෙදුවම 4යි දෙකක් එකතු කරන් 6යි මුලින් තිබුණු ඉලක්කමට වඩා එකක් වැඩි එකක් වැඩි ආයි කියන්න වෙන එකක් ගමුකෝ 10 ගමු 10 20යි දෙගුණේ අඩු කරාම 18යි 18 ඒවා 54යි එම් බෙදුවම 9යි දෙකක් එකතු කරාම 11යි දෙකක් එකක් වැඩි ඒ තමයි එන්නේ